හිරගෙවල් පිරලා තියෙන්නේ අවුරුදු 18 19 20 25 තරුණ දරුවන්ගේ කවුද මේ මට වගේ යන්න ඕනේ මම ජනාධිපති කාලේ මොනතරම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරව ඇල්ලුවද මේ රටින් පැනලා ගිහිල්ලා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරව මදුස්ලාගේ මිනිස්සු අල්ලගෙන මේ රටට ගෙනාවා දඬුවම් දුන්නා හිරේ දැම්මා නම් වැලක් කියන්න පුළුවන් කුඩු කාර්ය කොච්චර ඇල්ලුවද කියලා මත්ද්‍රව්‍ය ටොන් ගණන් ඇල්ලුවා ඔය පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වෙනිදා කවුරු කෙසේ කොහොම කිව්වා ඒ ගැන මට කවුරු විවේචන කළා මම බොහොම පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ කියලා මම මත්ද්‍රව්‍ය මර්ධණයට ගෙන ගිය ජාතික වැඩපිළිවෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට රිදුණා ඒක නිසා මාව බලෙන් තල්ලු කරන්න මගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මාව ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ලොකු වැඩපිළිවෙලක් කළා රාජ්‍ය බුද්ධි අංශමට වාර්තා කළා හිරගෙදර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මාව මරන්න සාකච්ඡා කරනවායි ඔබට මතක ඇති පාසල් දරුවෝ රජයේ නිලධාරී 2019 අප්‍රේල් 5 වෙනිදා වක්මහා දිවුරුම කියලා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව මුළු රටේම දිවුරුමක් දුන්නා මත්ද්‍රව්‍ය වළක්වනවා මර්ධනය කරනවා නිවාරණ වැඩපිළිවෙලට සහයෝගය දෙනවායි කියලා මං එහෙම වැඩපිළිවෙලක් ගෙන කියයි මේ සමාජය යහපත්ව හදන්න මේ ගොඩනැගිලි මෑණිවරුනි දරුවනි හිතවතුනි මිත්‍රවරුනි මන්ත්‍රීවරුනි කොච්චර හොඳට හැදුවා ඉස්කෝල කොච්චර හැදුවා පාරවල් කොච්චර හැදුවා ක්‍රීඩාංගණ කොච්චර හැදුවා මේ තිබෙන මහා සමාජ උවදුර මේවා මේමට විරුද්ධව මිනිස්සු නැගිටින්න ඕන මේමට විරුද්ධව සමාජ බලවේග ගොඩනැගෙන්නට ඕන මේවට විරුද්ධව කී දෙනෙක් කතා කරනවද මේ රටේ අවසර මාධ්‍ය බලපුවම මාධ්‍ය මොනවද කතා කරන්නේ දේශපාලනය කරන අය නොඑක් අය බොහොම හිස් දේවල් තමයි කතා කරන්නේ හැබැයි ප්‍රබල සමාජ බීතිකාවන් රට විනාශ කරන දේවල් දරු පරපුර නැති කරන දේවල් මේ සමාජයේ වසාගෙන තිබෙනවා මේවට මිනිස්සු නැගිටින්න ඕන මිනිස්සු නැගිටින්නේ නැහැ මේවට නිකන් අනවශ්‍ය බෙලික් හඬවල් දෙන්නේ ටින් කබල් වල හඬවල් ඇහෙන්නේ මාධ්‍යවල ඒක තමයි ඇත්ත කතාව